රාජ්‍ය සේවකයන්ට හිමිවන ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් ඉහළට. ඔව් විපක්ෂනායක ගරු සභානායකතුමා බොහොම වැදගත් කාරණාවක් මේක කරුණාකරලා ක්‍රීඩා ඇමතිතුමාට යොමු කරලා මේකට විසඳුමක් ලබා දෙන්න ඒෂියන් ක්‍රිකට් කවුන්සිල් එකේ ජේෂා මැතිතුමා ඩොලර් 50,000කුත් ඒ වගේම ප්ලේයර් ඔෆ් ද ෆයිනල් මොහමඩ් සිරාජ් ඩොලර් 5,000කුත් පරිත්‍යාග කළා තිබෙනවා අර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අර ඉන්නේ අර මේ පිච් එක ආරක්ෂා කරන් ඉන්න කට්ටිය ඒ අයට බෙදලා දෙන්නේ කියලා මේ ඒෂියන් ක්‍රිකට් කවුන්සිල් එකෙන් දීලා තියෙනවා මේ මුදල්. ඔව් ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට ඩොලර් 50,000ක් සහ තවත් ඩොලර් 5,000ක් සිරාජ්. මේ අද දවස වෙනකම් මේක බෙදලා දීලා නැහැ. මොකද්ද? නෑ ඒ නෑ ඒක තමයි මම මේ ක්‍රීඩාපතිතුමාට මේකට මැදිහත් වෙලා මේ මන් දන්නේ මේ මුදල් කොහටද යන්නේ කියලා. $50,000 අර ෂා කියන මහත්මයා දීලා තියෙනවා මේ ජේ ෂා කියන මහත්මයා ඒෂියන් ක්‍රිකට් කවුන්සිල් එකේ ප්‍රෙසිඩන්ට් සහ මේ අර මෑන් මං කියන්නේ ප්ලේයර් ඔෆ් ද ෆයිනල්ද කොහෙද සිරාජ් $5,000 එයා දීලා තියෙනවා. ඒ අර අර ග්‍රවුන්ඩ් එකේ අර අර මේ පිච් එක ආරක්ෂා කරන්න අර ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට තාම බෙදිලා නැහැ. ඉතින් මං ඉල්ලීමක් කරනවා ඔබතුමාගේ මැදිහත් වෙලා මේ කාර්යය ඉෂ්ට කළ දෙන්න. පව් මේ මිනිස්සුන්ට. ඔබතුමාගේ අවධානයට යොමු කරන්නම් ඒ පරිත්‍යාගය ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට හිමිනම් ඒක එයට ලැබෙන සලස්සන්නේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න මොහමඩ් මුසාමිල් මැතිතුමා අධ්‍යාපන මැතිතුමාගෙන් ඇසීමට. මං අහනවා ගරු කතානායකතුමා. අධ්‍යාපන මැතිතුමා. අධ්‍යාපන මැතිතුමා. පළවෙනි ප්‍රශ්න. ආ මගේ එන්නේ. ඔබ මට ෆයිල් එක දෙන්න. ෆයිල් එක මම ඔෆිස් එකට ගියේ නෑනේ. ගරු කතානායකතුමනි, ගරු මොහමඩ් මුසාමිල් මැතිතුමාගේ ප්‍රශ්න වලට පිළිතුරු අයන්න එක පිළිතුර වර්ෂයේ 2016 පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 692177යි 17 688573යි 18 656641යි 19 717008යි 2020 622352යි 2021 517496යි 2022 472553යි දෙවන ප්‍රශ්නයේ පිළිතුර වර්ෂයේ 2016 ප්‍රතිඵල නිකුත් කිරීමට ගත වූ කාලයේ මාස 3යි දින 11යි 2017 ප්‍රතිඵල නිකුත් වීමට ගත වූ කාලයේ මාස 3යි දින 7යි 18 මාස 3යි දින 16යි 19 මාස 4යි දින 16යි 20 මාස 5යි දින 13යි 21 මාස 5යි දින 24යි 22 ලබන සතිය නිකුත් වෙනවා. අපොසු සාමාන්‍ය පෙළ විභාගයේ ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵල 21/9/23 වෙනි දින නිකුත් කර ඇති අතර එවකට රට තුළ පැවති කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙම විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාද වී ඇති අතර ඒ අනුව ප්‍රායෝගික පරීක්ෂණ අවසානයේ 2020 අපොසු සාමාන්‍ය පෙළ විභාගයේ සමස්ත ප්‍රතිඵලය 22/3/3 වෙනි දින නිකුත් කර ඇත. තුන ප්‍රශ්නයට පිළිතුර 2016 එකෙන් නැවත සමීක්ෂණයට ගත වූ කාලය 16 මාස 6යි දින 12යි 17 මාස 5යි දින 11යි 18 මාස 4යි දින 22යි 19 මාස 7යි දින 23යි 20 මාස 7යි දින 19යි 21 මාස 5යි දින 15යි 22 මෙතෙක් ප්‍රතිඵල නිකුත් වී නොමැත. හතර ප්‍රශ්නයේ පිළිතුර විභාගය සමත් උසුන්ට අපොස උසස් පෙළ පන්ති ආරම්භ කරලද දිනය වෙන්වෙන් වශයෙන් 16/2017 ජූනි 5, 17/18 ජූනි 20, 18/19 ජූනි 19, 19/20 අගෝස්තු 20, 20/21/12/20, 21/23/11/22 මෙතෙක් ප්‍රතිඵල නිකුත් වී නැත. අදාළ නොවේ.